අය කටියටම අදම කියර දෙන්න හදන්නේ මාටින්ගේල් ස්ටටජය ගෙන එකෙන් අයික ඔප්ෂන් එකන අයික ඔප්ෂන් කරන කටිය දන්න ඇති අනිවාර්රම ස්ටජය ගන්නතුව කරන්න බැමක මේ අද කියර දෙන්න මටින්ගල්ස් මටින්ගේල් ස්ටටජයක හරිටම කියර දෙන්න එකකොත් මේ මකලින් වීඩියෝක වාට හරිටම තේර ලගන්න මහිතන විදිට එක කඩක් කරන වයිස් කඩක්ටක් කරන වස් කඩක්ටක් කරන තින සමාට තේරලා ඇති අදවන් කියර දෙන්න කොම මාටිංග ටජයක යස් කරන්න මනවාගේ මේ ඉන්ඩිකේටස් යස් කරන්න ඕන ඒ හැමදේම වගේ හරි කරමු ඉස්සල්ලම යුරෝ USDියක තියෙන වගේ මේක බලනකොට මෙන්න මෙතන පේනවා ඇති මේ ඉන්ඩිකේටස් ටික දාගන්න විදිය හරියටම තේරෙන්නේ නැත්නම් බලලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන මේ වෙබ්සයිට් එක ගන්න වෙබ්සයිට් එකේ හැම ඉන්ඩිකේටර් එකක්ම තියෙනවා හැම ස්ට්‍රැටජි එකක්ම තියෙනවා මන් දාන අයික ඔප්ෂන් කරන කෙනෙක් නම් අයික ඔප්ෂන් නොකරන කෙනෙක් නම් මේ බලලා තියෙනවා මේ වෙබ්සයිට් එක වෙබ්සයිට් එකේ ගිහලා ලින්ක් මේ වෙබ්සයිට් එකෙන් ගිහලා රෙජිස්ටර් වෙන්න රෙජිස්ටර් වෙලා ඩිමෝ එකකට හදාගන්න මේ ඩිමෝ එකේ මේ අයික ඔප්ෂන් කරනාට කියන්නේ ඩිමෝ එකේ මේ රෙජිස්ටර් වෙන ඕනම කෙනෙක් මේ හදිසි වෙන්න එපා මේ කෑෂ් ඩිපොසිට් කරන්න ඔයාට කන්ෆිඩන්ට් නම් විතරක් මේ වින් කරන්න පුළුවන් කියලා එහෙම නම් විතරක් ඔය මේ රෙජිස්ටර් වෙන්න නැත්නම් රෙජිස්ටර් වෙන්න එපා මේ සෝරි මේ කෑෂ් ඩිපොසිට් කරන්න එපා හැබැයි රෙජිස්ටර් වෙන්න රෙජිස්ටර් වෙලා මේ ඩිමෝ එකේ ට්‍රයි කරන්න ඩිමෝ එකේ ට්‍රයි කරලා බලන්න මේ කරන්න පුළුවන් දෙයක් ඩිමෝ එකයි ඒකයි දෙකම එකයි ඒ කියන්නේ මේ ඔයන්නේ රියල් account එකේ කරත් ඩිමෝ එකේ කරත් යන්නේ එකම රූල් එක මේ තියෙන්නේ බොරුවක් නෙමෙයි මේ තියෙන්නේ ඇත්තටම මේක ඇත්තම කෑෂ් කරන කට්ටිය ඉන්නවා මේ ඇත්තම කෑෂ් කරන ඒ platform එකමයි අපි ඩිමෝ කරන්නත් යූස් කරන්නේ අන්න ඒකෙන් ඉඳ මේ ඩිමෝ එකේ කරගන්න පුළුවන් කියන අනිවාර්යම රියල් එකේ කරගන්න පුළුවන් මීට අතර කෝෂන් එකක් තියෙනවා මේ හරි බලමු ඉස්සෙල්ලා බලමු ඉදාන ඉන්ඩිකේටර්ස් එක ආයෙත් කියන්න මේ ඉන්ඩිකේටර්ස් ඉන්නනේ මම දාන විදිය හරියටම තේරෙන්නේ නැත්නම් තිතරම දාගන්න ඕනේ තිතරම දාගත්තොත් තමයි මේක කරන්න පුළුවන් ඒකෙන්ද මේ මේක හරියට දාගන්න මේ වීඩියෝ එකේම අර දාගන්න නම්බර්ස් ටික හරියට ෂුවර් නැත්තම් මේ අනිවාර්යෙන් පල්ලා දෙන ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ වෙබ්සයිට් එකක් ඇති වෙබ් පේජ් එකක් ඇති ඒ වෙබ් පේජ් එකට ගිහලා බලන්න ඒකේ තියෙනවා IQ option strategies වලට යූස් කරන ඉන්ඩිකේටර්ස් මොන වගේ strategies ද යූස් කරන්නේ මොන වගේ strategies වලින්ද මම win කරන්නේ අනේ ඔක්කොම මේ ඒත් එකම තව online සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ටික තියෙනවා මේ හරි බලමු ඉන්ඩිකේටර්ස් ටික පළවෙනි ඉන්ඩිකේටර් එක මේ මෙන්න මෙහෙම ඇඩ් කරගන්න පළවෙනි ඉන්ඩිකේටර් එක මෙන්න මෙතන popular ඉන්ඩිකේටර් කියලා එකක් තියෙනවා ඒකට ඒකෙන් ගිහිල්ලා awesome oscillator කියලා එකක් තියෙනවා awesome oscillator එක ක්ලික් කරන්න ක්ලික් කරාම මම ඔල්රෙඩි ඒක 34.5 period එකට දාලා තියෙන්නේ ඔයාලා දාගන්න දාගෙන නැත්තම් ඒක දාගන්න 34.5ට පහට දාලා apply කරන්න හරි මේ sorry දාගන්න 35.4ට මේක 35 මේක 4 period එක හරි 35.4 period එක දාගන්න ඊට පස්සේ මේ අයින් කරගන්න boss පේන ඇති ඊට පස්සේ මෙන්න මේ විදිහට හැදිලා තියෙනවා මේ තමයි awesome oscillator එක අපි හදාගත්තු එක ඊළඟට හදාගන්න ආයෙත් යන popular එකට popular එක ඇති මේ moving average කියලා දෙයක් මේ තියෙන moving average එක moving average එකට ගිහිල්ලා හදාගන්න මේ period එක 100 දෙන්න 100 දෙලා SMA color එක වට ඕන color එකක් දෙන්න මම සාමාන්‍ය නිල් දෙන්න නිල් නැත්තම් කහ දෙන්න කහ දෙමු කහදීර තික්නස් එක වැඩි කරගන්න මැදට මීඩියම් එක මේක නෙමෙයි මීඩියම් එක දීලා ඇප්ලයි කරන්න ඇප්ලයි කරලා පස්සේ මේ මම කලින් ඇඩ් කරලා තියෙන MA එක EA එක මේ තියෙන EMA මේ තියෙන EMA නිල් කලර් එක SMA එක දා මේ EMA එක මැට් කරගන්න. EMA 100.
ආයෙත් කියන්න, ඔයාලට මේක තේරෙන්නේ නැත්නම් ඔයාලට මේක පොඩ්ඩක් අමාරුයි වගේ නම් මේ ඉන්ඩිකේටර්ස් දාන ඉන්ඩිකේටර්ස් ටික මොනවද කියලා දැනගන්න මේ ගිහිල්ලා බලන්න මේ මගේ ඩිස්ක්‍රිප්ෂන් එකට. ඒකත් මේ ස්ට්‍රැටජි එකක් කියලා කියන්නේ මේ දාන මූවින් ඇවරේජ් එක, මේ දාන ඕසම් ඔසිලේටර් එකේ මේ නම්බර්ස් ටික හරියට තියෙන එකෙන් තමයි ඔයාගේ මේ ඔයාගේ කෑෂ් ෆ්ලෝ එක තියෙන්නේ. දැන් ඔයාලට මේ බලනකොට පේනවා ඇති මේක මේ මූවින් ඇවරේජ් එක යන්නේ එක පැත්තකට නෙමෙයි. මේක යන්නේ කපාගෙන, මේ කපාගෙන යනවා කියලා කියන්නේ මෙන්න මේ වෙලාවට ට්‍රේඩ් කරන එක හොඳ නැහැ. ඇත්තම කතාව මේ වෙලාව මේ වගේ වෙලාවක ට්‍රේඩ් කරන එක හොඳ නැහැ. ඒකත් මේ වෙලාවක මාකට් එකේ මේ මාකට් එක වොලටයිල්. ඒ කියන්නේ අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ මොන පැත්තටද ගමන් කරන්න කියලා. හරි, ඒකෙන්ද මේ යූරෝ USD එක නැතුව වෙන එකක් දාලා බලමු. මෙතන තියෙනවා GBP USD එක. සමහරට ඒක හරි. මේක හොඳයි. මේක හොඳයි කියලා කියන්නේ හේතුව මේ වෙනව ඇති මූවින් මේ නිල් පාට ලයින් එක තියෙන්නේ ඔය දෙන කැන්ඩල් ස්ටික්ස් ඔක්කොටම පල්ලෙහායි. ඒ කියන්නේ මේක අප්වර්ඩ් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ කෝල් ඔප්ෂන් එක දාන්න පුළුවන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මේක. හරිද? තව එකක් දාලා බලමු. යූරෝ USD එකේ පේ අවුට් එක අනුවයි යූරෝ GBP එක. අන්න මේ තියෙන හොඳම එක. හොඳටම පේනවා. හොඳටම තියෙන අප්වර්ඩ් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. මේ යුරෝ GBP එක කරමු. ඔක්කොම ගන්න තේරුම් ගන්න මාටින් ගේල් කියලා කියන්නේ මොකක්ද කියලා. මාටින් ගේල් කියලා කියන්නේ 5 seconds දාගන්න කැන්ඩල් ටයිම් එක. 5 times දාගත්තම මේ තින්නේ මූව වෙන විදිය. මේ තින්නේ කැන්ඩල් ස්ටික් එක මූව වෙන විදිය. පේනවා ඇති අප්වර්ඩ් ඩිරෙක්ෂන් එකක් තියෙන්නේ. ඒකෙන්ද ප්‍රශ්න නැහැ. මේ මාටින් ගේල් කියලා කියන්නේ මොකද්ද කියලා දෙන්න. ආයෙත් යුරෝ GBP එකක් ඕපන් කරගන්න. ඕපන් කරගෙන ඕක 15 සෙකන්ඩ් එක හදාගන්න 1 මිනිත් වලට. ඒ කියවොත් අපි ඉන්නේ හදන අපි දාන හැම ට්‍රේඩ් එකක්ම දාන්නේ 1 මිනිත් වලට. මාටින් ගේල් කියලා කියන්නේ ඒක තමයි. මාටින් ගේල් කියන්නේ සාමාන්‍යයෙන් බයිනරි ඔප්ෂන් එකේ තියෙන ලොකුම සංගප් ප්‍රසිද්ධම මේක. මේ ඒත් ඕක හරියටම කරන්න ඕනේ. යන්නේ එතනයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති මෙතන කෝල් එකක් තියෙනවා. ඒ කියන්නේ මේ 1 මිනිත් විනාඩියක් ඇතුලේ අපි සාමාන්‍ය ට්‍රේඩ් එක කරන්නේ විනාඩියක් ඇතුලේ. හරිද? ඒ කියන්නේ මේ එක විනාඩියක් ඇතුලේ හැදෙන කැන්ඩල් ස්ටික් එක තියෙන කෝල් ඔප්ෂන් එකට, ඊට පස්සේ තියෙන එකක් තියෙන කෝල් ඔප්ෂන් එකට, ඊට පස්සේ තියෙන එකක් තියෙන කෝල් ඔප්ෂන් එකට. අපි මාටින් ගේල් එකේ කරන්නේ අපි අපිට තියෙන අගයන් 6ක්. 1 3 8 18 40 ඊට පස්සේ තියෙනවා 191 කියලා. මෙන්න මේ අගයන් 6 අපි දානවා කෝල් එකට පළවෙනි ඔප්ෂන් එක දැම්ම දෙවෙනි ඔප්ෂන් එක දානවා පුට් එකට. පුට් එකට දෙවෙනි ඔප්ෂන් එක දාලා ෆේල් වුණොත් තුන්වෙනි ඔප්ෂන් එක දානවා එබෙලම කෝල් එකට. ඊට පස්සේ ආයෙත් එබෙලම දානවා පුට් එකට, එබෙලම දානවා කෝල් එකට, ආයෙත් එබෙලම දානවා පුට් එකට. කිසිම අවස්ථාවක මම දන්න තරමින් කිසිම අවස්ථාවක මේ කෝල් ඒ වගේ ඔප්ෂන් එකක් හතරවෙනි පාර පස්වෙනි පාර පහු වෙලා යන්නේ නැහැ. හරිද? ඒ කෝල් එක ෆස්ට් ඔප්ෂන් එක $1 දාලා දෙවෙනි ඔප්ෂන් එක ඩොලර් 3ක් දාන්න හේතුව අර 1 ඩොලර් එකෙන් වැරදුන ගාන අර 3 ඩොලර් එකෙන් ගන්න පුළුවන් කියන එක. ඒකෙන් කවර් වෙනවා. හරිද? මෙතන වල පේනවා ඇති මේ සාමාන්‍ය මේක ෆේල් වෙන්න තියෙන එකම අවස්ථාව සාමාන්‍ය ඔය කරපු අය දන්නවා ඇති. මෙන්න මෙහෙම තියෙන කොට මේක පළවෙනි ඔප්ෂන් එක, මේක දෙවෙනි ඔප්ෂන් එක, මේක තුන්වෙනි ඔප්ෂන් එක, මේක හතර, මේක පස්වෙනි ඔප්ෂන් එක දුන්නොත් ඒ කියන්නේ මම මේ ග්‍රීන් මේක තියෙනවානේ. මේ ග්‍රීන් කැන්ඩල් ස්ටික් එක තියෙනවා. ග්‍රීන් කැන්ඩල් ස්ටික් එක ගාව පුට් එකක් දුන්නා. ඒ කියන්නේ මම මේ ට්‍රේඩ් එක ෆේල්. ඊට පස්සේ මම දෙවෙනි එක දෙනවා කෝල් එක. ඒකත් ෆේල්. ඒකවත් එතන තියෙන රතු පාට එක. ඊළඟ එක දෙනවා මේ පුට් එක, ආය කෝල් එක, ආය පුට් එක. ආය කෝල් එකක් දෙනකොට අනිවාර්යෙන් වින් කරනවා. ඒ කියන්නේ 6 වෙනි අවස්ථාවේදී අනිවාර්යෙන් වින් කරනවා. මෙන්න මේ වගේ අවස්ථාවන් එනවා හුඟක්ම අඩු. ඒත් අනිවාර්යෙන්ම ට්‍රේඩ් කරන්න කලින් බලන්න මෙන්න මේ වගේ එක දිගට යන ට්‍රෙන්ඩ් එකක් තියෙනවා නම් මේ වගේ තියෙනකොට දෙන්නත් එපා. ඒත් එහෙම ෆේල් වෙන්නේ නැහැ. මාත් මෙච්චර කාලයක් කරලා තියෙනවා. ෆේල් වෙලා නැහැ. මගේ වැරද්දකින් ෆේල් වුණා හැරෙන්නේ ඔප්ෂන් එකේ ෆේල් එකකින් වැරද්ද මේ ෆේල් වෙලා නැහැ. මම සමහරවිට කරලා තියෙනවා. මෙතන කෝල් එක දීලා මෙතන පුට් එක දීලා මම මේ අවස්ථාවේදී හරිනම් කෝල් එක දෙන්න ඕන. මම ඒකට කෝල් එක දෙන්න නැතුව මොනවද කරන්නේ? මම ආයෙත් පුට් එක දෙනවා හිතාගෙන ආ හරි මෙන්න මේක පුට් වේවි කියලා. එතකොට එකපාරට මේක පුට් වෙලා පුට් වෙන්න නැතුව කෝල් ගියාම ඒ කියන්නේ කෝල් එක කෝල් අවස්ථාවකට ගියාම මේකට මම දාන්නේ මොනවද කියන එක මට තේරෙන්නේ නැහැ. ඒ කිව්වොත් මෙතන ඉඳන් මම ආයෙත් අර පැටර්න් එක කැඩුවා. 1 3 8 18 30 sorry සමාන 40 191. මේ විදිහට තමයි තියෙන්නේ.
මේක කඩාගන්න එපා. පැටර්න් එක කඩාගන්න එපා. කෝල් පුට් කෝල් පුට් කෝල් පුට් නැත්නම් පුට් කෝල් පුට් කෝල් පුට් කෝල්. ඔන්න ඔය සිස්ටම් එකේ මම ඔයාලට කරලා පෙන්නන්නම්. මගේ තියෙනවා දැනට 60යි 710යි. මම ඔයාලට ට්‍රේඩ් ටිකක් කරලා පෙන්නන්නම් කොහොමද කරන්නේ කියන එක. මේ බලාගන්න. අවුල් කරගන්න එපා. ඊට පස්සේ මේ ඕසම් ඔසිලේටර් එක. ඕසම් ඔසිලේටර් එකෙන් පෙන්නනවා මේ තියෙන මේ ට්‍රෙන්ඩ් එක. නවාට පේනවා ඇති මෙතන මේ එක පාර්ටම තියෙන්නේ. සෙට් එකක් තියෙනවා මේක තප්පර 30ක එක. මෙහෙලියක් කරගමු. හරි. නවාට පේනවා ඇති මේ මෙතන ඉඳලා මෙන්න මෙතනට වෙනකම්ම තියෙන්නේ කෝලින් අප්වර්ඩ් ට්‍රෙන්ඩ් එකක්. ඒ කියන්නේ මාකට් එක අප් වෙන ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ මේ කැන්ඩල් දෙකක් ඉන්නෝනේ ආයෙ ඩ්‍රෝ මේ ලෝව ගිහිල්ලා ආයෙත් තව 6 යනවා 4ක්. මේ තියෙන මේකෙන් පාවිච්චි කරන මොකද කෝල් පුට් නැතුව 6 යනවා 4ක් ආයෙත් පල්ලයට එනවා 4ක්. 4ක් 4ක් වගේ යනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ එකක් කහ වෙලා එකක් සමාන එකක් කොළ වෙලා එකක් රතු වෙලා කොළ වෙලා ආයෙත් රතු වුණා ආයෙත් කොළ වුණා ආයෙත් රතු වුණා එහෙනම් අපේ ප්‍රශ්නය. හරිද? මෙන්න මේ වගේ ට්‍රෙන්ඩ් වල තමයි දාන්න එපා කියන්නේ. මේවා දැනුත් ඔයා බලන්න. මම මෙතන මේ පුට් එකක් දීලා මෙතන කෝල් එකක් දීලා මෙතන පුට් එකක් දීලා මෙතන කෝල් එකක් දීලා මෙතන පුට් එකක් දෙනකොට 6 වෙනි අවස්ථාවේ අනිවාර්යෙන් වින් කරනවා. සාමාන්‍යයෙන් මේක ෆේල් වෙන්නේ නැහැ. මට මේ මෙතන ලයිව් එක කියලා දෙන්නම්. ඒත් එහෙමයි කියලා මේ 100%ක් කන්ෆර්ම් කරන්න එපා. ඔයාලගේ මේ IQ option knowledge එකත් එක්ක තමයි තියෙන්නේ. මම කියන්නේ මේ ලොජික් එක තමයි. හරිද? ඒ ලොජික් එක ඔයාලා ඉන්නෝනේ ඒක හදාගන්න ඔයාලට සෙට් වෙන විදියට. අනිත් එක මේ කැන්ඩල්ස්ටික්ස් රීඩ් කරන්න ගන්නවා ඇති. ඔබ කට්ටිය කැන්ඩල්ස්ටික් රීඩ් කරන්න ගන්න නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මම කැන්ඩල්ස්ටික් එක රීඩ් කරන විදිය කියලා දෙන්න. කොහොමද කැන්ඩල්ස්ටික් එක රීඩ් කරන්න කියලා. කැන්ඩල්ස්ටික් එක රීඩ් කරගන්න බැරුව මේ කවදාවත් කැන්ඩල්ස්ටික් මේව කරන්න එපා. මේ සූජුවක් වගේ කරන්න එපා මේක. මැතමැටිකල් දෙයක් තියෙන මෙතන. කැන්ඩල්ස්ටික් එක රීඩ් කරන්න බැරි නම් කියන්නේ මේ මම ඒකේ වීඩියෝ එකක් ගේන්න. මේ IQ ඔප්ෂන් එක ගැන කියන්න මම තව තියෙනවා ඔප්ෂන් වර්ග දෙකක්. බයිනරි ඔප්ෂන් වල 24 ඔප්ෂන්, එක්ස්පර්ට් ඔප්ෂන්, ඔලිම්ප් ට්‍රේඩ් IQ ඔප්ෂන් කියලා. සාමාන්‍ය හොඳම තුන එක්ස්පර්ට් ඔප්ෂන් එක, IQ ඔප්ෂන් එක, අනිත් එක ඔලිම්ප් ට්‍රේඩ් එක. මම මේ දවස්වල ට්‍රේඩ් කරන්නේ එක්ස්පර්ට් ඔප්ෂන් එකේ. IQ ඔප්ෂන් එක තමයි මම වැඩියෙන් සල්ලි ඔප්ෂන් එක. මේ ඇත්තටම හොඳයි. මාරම වොලටයිල්. කිසිම දවසක සල්ලි කඩා ගන්න ඒ වගේ ප්‍රශ්න නැහැ. සල්ලි මාර විශ්වාසයි. ඒ අතරින් IQ ඔප්ෂන් තමයි හොඳම. ඔයා හරියට කරගත්තොත් සල්ලි ටික අනිවාර්යයෙන් මෙබලම විත්ඩ්‍රෝ කරන්න පුළුවන්. ස්ක්‍රීන් එකට දාලා විත්ඩ්‍රෝ කරන්න පුළුවන් හින්දා මේ ගානක් මේක හරියට කරගන්නවා කියන්නේ ගානක් හොයා ගන්න පුළුවන්. මේ තියෙන ට්‍රෙන්ඩ් එක හොඳ නැහැ. මට පේනවා ඇති. කෙලින් යන්නේ. සාමාන්‍යයෙන් මේක මම මේක යන්න ඕනේ. මම කලින් කිව්වා වගේ මෙන්න මේ විදිහේ ට්‍රෙන්ඩ් එකකින්. මේ විදිහට යන්න ඕනේ. එක්කෝ උඩට යන්න ඕනේ නැත්නම් පල්ලෙහාට එන්න ඕනේ. මේ මෙතන ඉඳලා මෙතන වෙනකන් තියෙන උඩට ගිහිල්ලා එහෙනම් හොඳයි ට්‍රෙන්ඩ් එක. අපි දැන් කරගෙන යන එක. මේ හරි. දැන් කරමු. 15 සෙකන්ඩ් නැමේ 5 සෙකන්ඩ් දාගන්න. 5 සෙකන්ඩ් දාගත්තා. මම කරන විදිහම කරන්න. මේක 5 සෙකන්ඩ් දාගෙන තියෙන්නේ. හරි 15 සෙකන්ඩ් තවුලක් නැහැ. යුරෝ ජීබීපී. අනිත් එක දාගෙන 1 මිනිට්. දෙකම එකම තමයි තියෙන්නේ. ඕක 15 සෙකන්ඩ් එකයි. මේ 1 මිනිට් එකයි. හදා ගන්න මෙතන ලේඅවුට් එක උඩ එකයි පළවෙනි එකයි. ඒ කියන්නේ මේ විදියට මේ තියෙන මේ 1 මිනිට් එක. ඒ කියන්නේ මෙතන ට්‍රෙන්ඩ් එක පොඩ්ඩක් ඉච්චරට මවුලන්නේ නැහැ. ඒත් අවුල් කමන්නේ නැහැ. මේ වගේ ට්‍රෙන්ඩ් වල දාන්න යන්න එපා. හරිද? මේ ඒ මදුර මේ ට්‍රේඩ් කරන්න ඕන වෙලාවන් තියෙනවා. සාමාන්‍ය 11 12. මෙන්න මේ වගේ වෙලාවන් වලට ට්‍රේඩ් කරන එක තමයි හරි. ට්‍රේඩ් කරන වෙලාවන් තියෙනවා. මේ වගේ වෙලාව දැන් මම ට්‍රේඩ් කරන වෙලාවට මාකට් එක මාරු විදිහට වොලටයිල්. හරිද? වොලටයිල් කියලා කියන්නේ විශ්වාස කරන්න බෑ, ප්‍රෙඩික් කරන්න බෑ. මේ හරි. ඉස්සෙල්ලාම කියන්නම් මේ මම මෙන්න මේකේ ට්‍රේඩ් එක දෙන්නම්. මේ 15 සෙකන්ඩ් ලයින් එකේ මම ට්‍රේඩ් එක දෙන්නම්. පළවෙනි ට්‍රේඩ් එක ඩොලර් 1. හරිද? ඩොලර් 1 මෙතන මම හිතනවා මේ 6 එකක් යාවි කියලා. මම කියන්නේ 6 ඔප්ෂන් එකක් දුන්නා. බලමු මොනවා වේද කියලා. හරිද? පුට් එකට යන්නේ. අනිවාර්යයෙන්ම මතක තියාගන්න පැනික් වෙන්න එපා. වැරදුනා කියලා පැනික් වෙන්න එපා. මේ මොකද්ද? හරියට කරන එක විතරයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ෆේල් වෙන්නේ නැහැ. හුඟක් කට්ටේ ෆේල් වෙන්නේ ඉමෝෂන් වෙනවා. එකපාරට මේ එකක් ලොස් වුණ ගමන් තියෙන ඔක්කොම සල්ලි ටික දාලා හිතන එකට දානවා. ඊට පස්සේ ඒකත් ෆේල් වෙනවා. මේ හරි. ඊළඟ එක තුන. එබෙලම තුන දාගන්න. තුන දාගෙන
මේක වැටුණ ගම ඔප්ෂන් එක පුට් එක තුන ඩොලර් එක ෆේල් වුණා. හරි පළවෙනි එක ෆේල් ඒක හොඳයි. හරිද මම දෙවෙනි එක දුන්න පුට්. හරිද ඔයාලට පේනවා ඇති මම මෙන්න මේ මෙතන තියෙන කැන්ඩල්ස්ටික් එකට දුන්නේ කෝල් කියලා. හරිද ඊට පස්සේ ආපු කැන්ඩල්ස්ටික් එකට දෙන්නේ පුට් කියලා. හරිද මේ කැන්ඩල්ස්ටික් එක අත රතු වෙලා මේ කැන්ඩල්ස්ටික් එක රතු වෙනව නම් අනිවාර්යයෙන්ම මම දිනනවා කියන තේරුම. මම දිනන්නේ නැහැ කියන තේරුම වෙන්නේ මේක පොළ වෙලා මේක sorry මේක 1 minute වෙනවා. හරි මෙන්න මේක රතු වෙලා මේක කොළ වෙනව නම් තමයි මම ෆේල් වෙනවා කියන තේරුම. හරිද සාමාන්‍යයෙන් මෙන්න මේ සිස්ටම් එක ෆේල් වෙන්නේ නැහැ. තවත් මගේ හෙල්ප් එක ඕන නම් මේ මගේ වෙබ්සයිට් එක ඇදී මාව කන්ටැක්ට් කරගන්න විදිය මාව කන්ටැක්ට් කරගන්න. මේ ගොඩක් අයගේ ඊමේල්ස් වලට මට උත්තර දෙන්න බැරි වුණා. මේ සාමාන්‍යයෙන් මේ හරි ඔක වින් කරා අපි වින් කරා කියලා කියන්නේ දැන් ඔයා ගණන් හදලා බලන්න ඕන නම් ඩොලර් 1යි. හරිද මම කියලා කරලා පෙන්නන්නම්කො කැල්කියුලේ. හරි කැල් එක ගත්තා. හරි කැල් එක ගත්තා මෙතන දැම්මා අපි 1 ඩොලර් එකකුයි ධන 3කුයි දැම්මා. ඒ කියන්නේ ඩොලර් 4ක් දැම්මා. ඊට පස්සේ මොකද වුනේ මේ ඩොලර් 3ක් එක්ක සමාන. හරිද ඊට පස්සේ අපි ඩොලර් 3ක් දාපු එක වින් කරා ධන 2.7ක. ඒ කියන්නේ මෙතන 5.7. ඒ කියන්නේ ඇත්තනම් 5.7ෙන් මරින 4ක් දැම්මා. හරිද ඒ කියන්නේ 1.7ක ප්‍රොෆිට් එක ඩොලර් 1.7ක ප්‍රොෆිට් එක හම්බුණා මට ඩොලර් 4ක් දාන්න ගිහිල්ලා. හරිද මෙන්න මේක තමයි ලොජික් එක. හරිද මම හිතනවා ඔයාලට ලොජික් එක තේරුම් ගිහිල්ලාද කියලා. මාටින් ගෙල් එක හරියට තේරුම් ගිහිල්ලා නැත්නම් මෙච්චර කාලෙකට මෙන්න මේක තේරුම් ගන්න මේ අනිවාර්ය කෙනෙක්ගේ හෙල්ප් එකක් එක්ක ගන්න. ඒ මදොට මේ කටිය මම උනත් කියන පළියට ගෞරවවත් කරන්න යන එක මේ අපරාධ සල්ලි. ඒකෙන්ද මේ හරියට තේරුම් අරගෙන කරන්න. ඔන්ලයින් කියන්නේ මේ රිස්ක් එකක් තියෙන තැනක්. බයිනරි ඔප්ෂන් බයිනරි ඔප්ෂන් කියන්නේ කොහොමද රිස්ක් එකක් තියෙන තැනක්. ඒත් earn කරන්න පුළුවන් ඉබෙලිම. ඒක 100% sure. earn කරන්න පුළුවන්. අර රිස්ක් එකක් ගන්න පුළුවන් නම් විතරක් මේ රිස්ක් එක ගන්න. මේ තියෙන්නේ තවත් ස්ට්‍රැටජියක්. ඒක උත් මේ IPO ඇත්තම කතාව බයිනරි ඔප්ෂන් වගේ මොන හරි දෙයක් කරගත්තයි කියලා කියන්නේ. ආයේ ජීවිත කාලෙටම වෙන ජොබ් එකක් කරන්න අවශ්‍යතාවය නැහැ ඒ තරමට තියෙනවා. මේ තියෙන්නේ ලීඩර් බෝඩ් එක. තියෙන්නේ ලීඩර් බෝඩ් එක. ක්‍රිස්ටොෆර් ජී කියලා කෙනෙක් ඩොලර් 198,475ක් අනන්දි. හරිද? ඒ කියන්නේ ඔයාලට තේරෙනවා ඇති මේක මේක ලයිෆ් එකේ මේ ඔපචුනිටි එකක් කරගෙන කී දෙනෙක් ඉන්නවද කියලා. හරි, තව එකක් දාලා බලමු. මෙතන ඔක්කොම ඩවුන්වර්ඩ් ට්‍රෙන්ඩ් එකට යන්නේ. එහෙනම් මම මෙතනින් දෙනවා 1 ඩොලර් එක පළවෙනි ඩොලර් එක 6 දෙන්න. එකෝජකුණ 6 යනවා වගේ ෆීල් වෙන්නේ. ඒ සමහර විට ඩවුන් වේවි. කැන්ඩල්ස්ටික් එක රීඩ් කරන්න පුළුවන් වෙන්න ඕන. මේ කැන්ඩල්ස්ටික් එක යන විදිහට අප් වෙලා ඩවුන් වෙන තරම මේ කැන්ඩල්ස්ටික් එකක් තියෙනවා මෙතන. හරිද? මේ දෙන්නේ අප් වෙලා ඩවුන් ඩවුන් වෙන මේ කැන්ඩල්ස්ටික් එක. මේ තියෙන සමාන අප්වර්ඩ් ට්‍රෙන්ඩ් එක යන කැන්ඩල්ස්ටික් එක. මේ තියෙන මේවට කියනවා අපි හැම කියලා. හැම ඔප්ෂන් එකක් කියලා මේ තියෙන තවත් හැම ඔප්ෂන් එක හැම ඔප්ෂන් එකක් ආවයි කියලා කියන්නේ අනිවාර්යෙන් අප් යනවායි කියන එක. හරි, තප්පර 3යි තියෙන්නේ. සමහරට වින් කරනවා. හරි, වින්. වින් දේශන නම් ඇබින් දුක. අනිවාර්යයෙන්ම තව දෙයක් තියාගන්න. ඩොලර් 10ක් දාලා මේ ට්‍රේඩ් එක කරනවායි කියලා හිතාගන්නකෝ. ඩොලර් 10ක් දාලා කවදාවත් ට්‍රේඩ් කරලා වින් කරන්න බෑ. ඒක බොරුද? මේක කරනවා නම් ගොඩක් ගාණක් අනිවාර්යම දාන්න ඕනේ. නැත්නම් ඕක නිකන් බොරුවට කරනවා වගේ ඩොලර් 10ක් දාලා ඩොලර් එකේ 10ක් දාලා ඊට පස්සේ ඒක හරි ගියේ නැහැ, ෆේල් වුණා කියලා ආයෙත් අපරාධේ ඩොලර් 10ක් කියන්නේ රුපියල් 1800ක් සල්ලි. ඊට පස්සේ හරියන්නේ නැහැ, IQ ඔප්ෂන් එක හරියන්නේ නැහැ කියලා නවත්තන කට්ටිය මම දැකලා තියෙන මොන තරම්. එහෙම අනිවාර්යෙන් කරන්න බෑ. ඒකත් ඕක කොහොමත්ම ඩොලර් 10කින් ඕක වින් කරන්න බෑ. මේ ඉස්සෙල්ලා ප්‍රැක්ටිස් කරන්න, ප්‍රැක්ටිස් account එකක් තියෙනවා. ඩොලර් 10000ක් හම්බ වෙනවා. ඩොලර් 10000ෙන් ප්‍රැක්ටිස් කරන්න. මේ ඩොලර් 10000ෙන් ප්‍රැක්ටිස් කරලා මේක පුරුදු වෙන්න. හරිද? අපි දැන් ට්‍රේඩ් එකක් වින් කරා. මෙන්න මේ තියෙන අවුල මෙතන නම් අවුල්. මෙන්න මේ වගේ තැනක නම් ට්‍රේඩ් කරන්න යන්න එපා. ඔයාලා දැන් හොඳටම පේනවා කියලා.
මන්දන්න ඇයි මේ 1 මිනිට් එක පහු වෙන්නේ යොම් කරනකොට. ආහරි මෙන්න මේ වගේ ට්‍රෙන්ඩ් එකක නම් ගන්න බයි කොච්චර. මෙතන රතු එකක් කොළ එකක් රතු එකක් මෙතන මොනවා වේද ගන්න නේද. ඔතන ආයෙත් රතු එකක් ආව නම් ඊළඟ එකේදී ට්‍රේඩ් කරන්න, එහෙම නැත්නම් ට්‍රේඩ් කරන්න එපා. අපි වෙන එකක් බලමු. GBP USD GBP USD අත එහෙමයි අවුල්. Euro GBP New Zealand Dollar US Dollar 1 minute එක. ආ මේ තියෙන හොඳට මේ එක market එකක් ආයේ. හරි New Zealand Dollar US Dollar මේක 15 second මේක 1 minute. හරිද? ඒ කියන්නේ මේ යන්නේ downward trend එක. 1 dollar එක දැම්ම low එකට. හරි low එකට ගන්නවා මේ. ඒත් එකම තව දෙයක් මතක තියාගන්න. ඔය සාමාන්‍ය workout එක කරන දෙයක් තමයි මෙන්න මෙතන expected profit after sale කියලා දෙයක් තියෙනවා. හරිද? සමහර වෙලාවන් වලට මෙන්න මේක මේ වගේ තැනකට යනකොට, ඒ කියන්නේ තප්පර 10ක් විතර ending වෙලාව තියෙන කලින් ඔයාලට මෙතන profit එකක් හම්බ වෙනවා. සාමාන්‍ය හොඳ profit එක. ඒ වගේ profit එකක් හම්බ වෙනකොට ගන්න. ඒ තරම් ලොකු risk එකක් ගන්න එපා. හරිද? ඔයාගේ ඔයා දාපු loss එක cover කරගන්න බලන්න. පුළුවන් තරම try කරලා. අපි මේ martingale system එකෙන් කරන්නේ දාපු loss එක cover කරගන්න එක. හරිද? ආයෙ මෙතන තුන මෙහෙම දෙක දෙක දාගන්න. හරිද? නිකන් හරි මේක feel වුණොත් එපෙළෙම මේක 6 එක ගන්න. feel වෙනවා කියලා හිතන්නේ නැහැ. ඒක તો කොහොමත් downward trend එකක් තිබ්බේ. අනිවාර්යයෙන්ම මේ candlestick එක read කරන්න පුරුදු වෙන්න. මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. තව වීඩියෝ set එකක් දෙන්නම් මම. expert option එකයි අලුම් ට්‍රේඩ් එකයි මේ ඔය දෙකත් හොඳයි. මමට පේනවා ඉතින් මම දාපු හැම ට්‍රේඩ් එකක්ම වින් කරා. හරිද? තව එකක් ඕන නම් දාන්න. මේක තාමත් තියෙන්නේ රතු එකේ මේ ඉරට වැදුනා. ඒ කියන්නේ තව ඩොලරයක් 6 දාමු අපි. සාමාන්‍යයෙන් ඕක තාමත් ඩවුන්වර්ඩ් එකකට තමයි යන්නේ. මට හිතන විදිහට ඒක උඩ ඒක කොහොමද දාමු අපි. මේ එකම එක බොරු. ඇත්තම කතාව ඔක නිකන් බොරුවට සූදුවට වගේ කරගෙන යන්න එපා. මේ මොනම දෙයක් නිකන් ඔන්ලයින් සල්ලි හොයන්න යනවා නම් ඔක නිකන් බිස්නස් එකක් විදිහට කරගෙන යන්න. පොඩි නොලෙජ් එකක් ගන්න. නොලෙජ් එක තමයි වැදගත්. ඇත්තටම මේ ස්ටොක් මාකට් නොලෙජ් එක, මේ කොමොඩිටීස්, මේ ඔප්ෂන් ට්‍රේඩින්, ෆොරෙක්ස් ට්‍රේඩින් මේ වගේ නොලෙජ් එක කියලා කියන්නේ ඇත්තටම ලයිෆ් එකට හුඟක් හෙල්ප්ෆුල් දෙයක්. හරි. මම හිතන්නේ ඒකත් එක පල්ලට ගියා. මම කිව්වනේ ඔක කලින් කොහමද ඩවුන්වර්ඩ් යන සීන් එකක් තියෙන කියලා. තත්පර 3යි. අනේ ආව. ලක්කේකට ඔබ වින් කරා. බලාගෙන ට්‍රේඩ් කරන්න. නිකන් අර ඔබ තත්පර එකක් තියෙනකොට උඩට එනවනම් ඒ වෙලාවට අනිවාර්යයෙන් දාන්න නැතුව දාන්න එපා 3 පල්ලකට. හරිද? එහෙම දාන්න ගිහිල්ලා ආයෙත් ඊළඟ සවුල් වෙනවා. හරි. බලමු. ආ දැන් නම් ට්‍රේඩ් කරන්න හොඳ නැහැ. ඔයාලට පේනවා ඇති මේ කීර කපාගෙන යන, ඊර කපාගෙන යනකොට ට්‍රේඩ් කරන්න එපා. මෙන්න මේ වගේ වෙලාවන් වලට විතර ට්‍රේඩ් කරන්න. මේ මම හිතනවා මේ වීඩියෝ එක වොයිස් ඕවර නැති වෙලා ඇති කියලා. ඒකත් මම දන්නෙත් නෑ. මමත් හරියට කතා කරගෙන යනවා. කතා කරගෙන ගිහින් ඉවර වෙලා මේ වීඩියෝ එක අප්ලෝඩ් වුණාට පස්සේ තමයි තේරෙන්නේ මට කලින් වීඩියෝ වල වොයිස් ඕවරක් තියෙනවා කියලා. බලන් යනකොට ඔක මගේ PC එකේ සවුන්ඩ් එක මේ මොකද්ද මේ ගේම් මැස් ඉස්සල්ලම් කරගෙන ඉඳලා ඊට පස්සේ දාපු එක මේ මගේ ෆෑන් එක හීට් වෙලා තිබ්බේ. ඒකයි අර සවුන්ඩ් එක තිබ්බේ. මට ඊට පස්සේ තමයි තේරුනේ සීන් එක. එදා කරපු වීඩියෝ දෙක 5 එකයි අර අනිත් වීඩියෝ එකයි. මේ හරි ඊළඟට රාම ට්‍රෙන්ඩ් එක අවුට්. යුරෝ GBP එක වින් කරා. හරි යුරෝ USD දාලා බලන්න. යුරෝ USD වුණාද? යුරෝ USD 15 second එක 1 minute. හරි. ට්‍රෙන්ඩ් එක හොඳයි. පල්ලෙහාට යන්නේ. දාමු එකක් ලෝබ. සාමාන්‍යයෙන් ඩවුන්වර්ඩ් ඩිරෙක්ෂන් එකට මොනවාරි ට්‍රේඩ් කරන එක පොඩ්ඩක් මිස් වෙනවා මට. මේ කැන්ඩල්ස්ටික් එක උඩට ගිහිල්ලා ළමයින්වනේ පුට් නම් දාන්න යන්නේ. බලන් ඉන්නේ මේ කැන්ඩල්ස්ටික් එක උඩට යනකම්. හරිද? පුළුවන් තරම් උඩට යනකම් ඉඳලා පල්ලෙහාට ගන්න බලන්න. එතකොට තමයි chance එක වර්ධනය වෙන්නේ. ඒ logic එකයි කියලා.
මේ මට එක් කරගන්න බැරිුණා, මං ඉන්නුනේ මේක මේකත් බලාගෙන මේකත් කරගෙන යනකොට අවුලක් වුණා. මේ කමන්නේ තාමත් අපිට ප්‍රොෆිට් එක යන්නේ. මේ ලොකු ගාණක් හොයන්න පුළුවන් ඇත්තම කතාව මේක ඔප්ෂන් එකේ. ඒ වගේම ලොකු ගාණක් ෆේල් වෙන්නත් පුළුවන්. කියන තරම් හැමදේම සුන්දරත් නැහැ. ඒ වගේම හිතුවත් කරන්න බැරි දෙයක්වත් නැහැ. මේ අයිකොප්ෂන් කරලා වින් කරපු අයත් ඉන්නවා, අයිකොප්ෂන් කරලා ලොස් වුණ අයත් ඉන්නවා. මේ හැබැයි අනිවාර්යම ස්ට්‍රැටජි එකක් දැනගන්න. තාමත් හුඟක් කට්ටිය කරනවා ඔබ. හරි. හැබැයි කවදාවත් මේ සූදුව කර වගේ කරගෙන යන්න නම් එපා ඕක. ඒක හිතන හිතන තම්බලා ඔයා හිතනවා මෙන්න මෙතන පල්ලයට එවි. හරි. එහෙනම් මේ පල්ලයට දාමු. අන්න ඔය විදිහෙන් කරන්න යන්න එපා කවදාවත්. මේක තාමත් යන්නේ ඩවුන්වර්ඩ් ඩිරෙක්ෂන් එකේ. මූවින් ඇවරේජ් එක, ඕසම් ඔසිලේටර් එක යති ඔයාට මේ මාටින්ගේල් සිස්ටම් එක ගෙනියන්න. මාටින්ගේල් එක සාමාන්‍යයෙන් කවුරුවත් ගෙනියන්නේ නැහැ. මූවින් ඇවරේජ් එකයි ඕසම් ඔසිලේටර් එකත් එක්ක මම විතරයි ඔය ගෙනියන්නේ මම හිතන්නේ. මේ ඒක මම ඔයාලට කියලා දෙන්නේ මේ සිස්ටම් එක මම විතරයි ෆලෝ කරන්නේ. මම කාගෙන්වත් කට්ටි සිස්ටම් මන්නේ මේ. මම හුඟක් සිස්ටම් කරලා තේරුම් අරගෙන නම් මේ සිස්ටම් එක කරන්නේ. මේ අපි දැනට ඩොලර් 4ක් විතර 4ක් 5ක් විතර මින් කරමු හිතන්නේ. හරි, තව එකක් දාමු. මේක හරි, තව එකක් දාමු. මට සාමාන්‍යයෙන් එකක් ෆේල් වෙනවා. මම ෆේල් වෙන්නේ නැතුන. ඒකවල මම පෙන්වන්න පුළුවන් මේ මාටින් ගේල් එක කොහොමද කරන්න කියලා. හරි, එකතු වින්ද? ආ, එකතු වින් වගේ. මේ හරි, කමන්නේ බලමු. විඳ ෆේල්ඩ් කියලා. ඒක දවසකට එච්චර මයන්න ඕනෙත් නෑ. තව දෙයක් මතක තියාගන්න, ඩීසන්සි එක හුඟක් වැදගත්. විනීතකම, ඒ කියන්නේ හදිස්සි වෙන්න එපා, සල්ලි හදිස්සි වෙන්න එපා, ඔච්චර හුඟක් හදිස්සි වෙන්න එපා. මම දන්නවා කරන කට්ටිය මේ එක පාට විනාඩි හරි ෆේල් වුණා. කී කියන විලාසයක් කරගන්න බැරි නම් මේක හරි මම ඔක කෝල් දුන්නා. පුට් දුන්නේ මම මේක අප් දෙනවා දැන්. හරි, මෙතන එක වඩා කර දුන්නා. 138 නේද? බලමු මොන වේද කියලා. දැන් මේක බලාගෙන ඉන්න. හරි, ඔයාලට පේනවා ඇති. මොකක්ද ස්ක්‍රීන් එක? ඔක ඇත්තටම හරියටම දාන වෙලාවත් එක්ක තමයි යන්නේ. මෙන්න මේ තියෙන මෙන්න මේකේ පුට් එක දාන්න කියලා තමයි ෆේල් වුණේ අපි. මෙන්න මේකෙදි කෝල් දැම්මේ අපි. හරිද? බලමු මොන වේද කියලා. ඔය කෝල් වේවිද නැත්නම් නැහැ මම හිතන්නේ ඔක තාම පුට් එකේ තියෙන්නේ. අට දාන්න වෙන්නේ ලෝව එකට. හරි, අපි වින් කරා ඇත්තටම. හරිද? වින් කරා වට පේන්නේ මාටින් ගේල් එක කොච්චර මාටින් ගේල් එක ඇත්තටම ඒ තරම් ඔයාලා කරපු විදිය නම් වැරදි ඇති. මේ මාටින් ගේල් එක මම කියලා දෙන විදිය මට 100% ෂුවර්. මේක මම කරලා තියෙනවා, මම වින් කරලා තියෙනවා. මේ මගේ වෙබ්සයිට් එකේ යනවා, මගේ වෙබ්සයිට් එකේ වුණාම ප්‍රූෆ් දෙක තුනක් දාන්නම් මාටින් ගේල් එක වින් කරලා රියල් account එකේ වින් කරපු screenshots ටික. මේ මම සාමාන්‍ය රියල් account එක මේ වගේ වීඩියෝ එකදී ප්ලේ කරන්නේ නැහැ. හේතුව ඇවිල්ලා මේ ඇත්තටම ඕක කරනවා නම් free of mind වෙනවා. සාමාන්‍ය කවුරු හරි සද්දයක් ඇහෙනා වුණත් මට මේක disturb වගේ. ඒකෙන්ද මේ ඒක එක්කෙනාගේ මයින්ඩ්සෙට් එක අනුව මේ මට ෆ්‍රීඩම් එක තියෙනවා නම් මම ඒකයි මේ ප්‍රැක්ටිස් එකෙන් එක් කරන්න හේතුව. ඒකවත් මේ වීඩියෝ එක කරන්න ඕන හින්දම මම ඩිස්ට්‍රැක්ට් වෙලා වෙන මොනවා හරි දාන්න පුළුවන්. දැන් මම කලින් දැම්ම වගේ නිකන් ඒක මගේ ලක් එකට ආයෙත් ආවේ. ඒත් ඒක වැරද්දා. මේ වගේ වැඩ දින කරන්න ඉන්න කරා ඉන්න ඕන. ඒකවත් රියල් මනින්. හරි. මේකත් තාම මම හිතන්නේ ලෝ වයිකට නෑ. හයයකට. පොඩි හැම එකක් තිබ්බා. ඒකම මේ වල දුන්නේ හුඟක් ඒවා තියෙනවා. මේ හරිද? ඔය කැන්ඩල් ස්ටික් එකේ වර්ග දෙකක් තියෙනවා, බේරිෂ් බුලිෂ් කියලා. මේ නිකන් අහන්න නිකන් මොනවද වගේ ඕවා ගැනත් පොඩ්ඩක් දැනගන්න. කැන්ඩල් ස්ටික් එක ගැන මේ මොනවද දැනගන්න ඕන මං ගාව ඇති PDF එකක්, තවත් වීඩියෝ සෙට් එකක් ඇති. මම මගේ වෙබ්සයිට් එකේ දාන්නම් ඕක. ඒත් එක්කම මේ මගේ හොඳම රෙකමෙන්ඩේෂන් එක ඇති පල්ලෙහා ලින්ක් එකේ. ඒ කියන්නේ ඔන්ලයින් එකේ මම වැඩියෙන්ම සල්ලි හොයන්නේ මේ එක්ස්පර්ට් ඔප්ෂන් එකෙන් නෙමෙයි. ඇත්තටම මම මේ එක්ස්පර්ට් ඔප්ෂන් එකේ සල්ලි වැඩියෙන්ම හොයන්නේ තුන්වෙනි මේක විදියට.
මගේ පලවෙනිම ඔප්ෂන් එක එකන් සොරි මගේ පලවෙනිම ඔන්ලයින් බිස්නස් එක ඇති පල මේ රෙකමෙන්ඩේෂන් එක මගේ නම්බර්1 රෙකමෙන්ඩේෂන් එක මගේ නම්බර්1 රෙකමෙන්ඩේෂන් එක ඇති පල ඒත් එකම දැන් මේ 5 එක තමයි දෙවෙනියට වැඩිම ඔන්ලයින් හොයන්නේ හරිද තුන්වෙනියට තමයි මම එක්ස්පර්ට් ඔප්ෂන් එකෙන් හොයන්නේ ඔබනම් මං හිතන්නේ නැහැ වින් කරාවි කියලා මොහරි වැරදි විදියට දෙන්නවා නැහැ හරිද නිකන් හරි මේක ෆේල් වෙන ඊළඟ විනාඩියේදී ඒ තප්පරෙම අන්ත එක දෙන්න එතකොට මේ සිස්ටම් එකෙන් මොනවත් වෙන්නේ නැහැ ඒකෝ දැන් මං මේ රෙඩ් කැන්ඩිස්ටික් එක තියෙන වෙලාවට තමයි කෝල් එක දුන්නේ මේක තියෙන වෙලාවට දැන් පුට් එක දීලා තියෙනවා ඒක නිසා මම හිතන්නේ මම හිතන්නේ මේක කොළ පාට වෙවි කියලා කොළ පාට වුණා කියලා කියන්නේ මං ෆේල් හරිද හැබැයි අනිවාර්යයෙන්ම ඊළඟ එකත් කොළ පාට වෙයි කියලා මට ෂුවර් එකක් තියෙනවා හරි මම ඒක දෙනවා දෙක ෆේල් එකත් එක්ක මම හිතන පුට් එක කෝල් එක 6 එක දුන්නා හරිද දැන් ඒක යනවා නංගන් හරි ඒකත් ෆේල් වුණා මම දානවා 18 වීඩියෝ එක කොච්චර වෙලාවක් යාවිද කියන එක කියන්න බෑ බෑග්ග්‍රවුන්ඩ් එකේ නවස්සක් එහෙම තියෙනවා නම් සමානයි බෑග්ග්‍රවුන්ඩ් එකේ කොහොමවත් නවස්සක් තියෙනවා හරි අපිට ට්‍රේඩ් එක එන එන විදියක් තියෙන්නේ ට්‍රේඩ් එක අපිට එන විදියක් තියෙන්නේ තප්පර 14ක් තියෙනවා මේ ක්ලෝස් කරන්න මේ අන්තිම ට්‍රේඩ් එක ඇති වගේ ඒක වීඩියෝ එක තවත් ලොකු වෙයි නැත්තම් මේ ඒක කලින් දුන්නේ ඕල්ඩ් එක මතකත් නෑ මොනවද දුන්නේ කියලා හරි හොඳ වෙලාවට ඒක අට ෆේල් වුණේ හොඳ හරි කියන්නේ බලමු හරි තප්පර 19යි අර පැත්තේ තාම මේක මම පුට් එක දුන්නේ කලින් මම පුට් එක දුන්නේ එකෙන්නේ තප්පර 10ක් තියෙනවා. පුට් එක හරි තප්පර 4. පුට් එක දෙන්නේ කෝල් වෙන්නේ. අන්න. අන්න වරද්දගත්ත දැන. 18 දෙන්න නම් ඊළඟ තැන දෙන්න ඕන 40. මම එකයි UI මේ රියල් කෝල් එක දෙන්න. හරිද? පුට් එක දුන්නා නම් ඊළඟ තැන දෙන්න ඕන කෝල් එක. මම ඒක වරද්දගත්තා. මම දුන්නේ 1 කියලා. මේ අන්න ඒක තමයි ඔයාලා බලා ගන්න ඕනේ. ඔයාලට කියන සිස්ටම් එකේ ඒ විදිහම කරන්න ඕනේ. මම ඔයාලට කතා කර කර මේක කරනකොට මම ડિස්ට්‍රැක්ට් වෙනවා ඇත්තම කතාව. මේ මෙන්න මෙතන. හරිද? 1 2 8 මේ අපර 13යි 12යි ඔව් දැන් පේනවා ඇති ඒක අපිට එන විදිහට තියෙන්නේ තප්පර 2යි තප්පර 2යි කියන්නේ 4 වෙනි එකෙන් ආවා ඩොලර් 36 දරන 9 බිට්වා ඒ කියන්නේ මම කලින් පාර පැරදුන 1 1 3 8 18 8 18 කියන්නේ 36 36 3 39 40 ඩොලර් 40 පැරදුනේ මේ ඩොලර් 76ක් ගත්තා හරිද ඩොලර් 76න් එකක් මගේ 40ක් මගේ මේ හරිද ඒ කියන්නේ මං දාන ප්‍රොෆිට් එක මං කවර් කරගන්නවා. ඒක තමයි මම ඩොලර් 40ක් දාන හේතුව. මේ සුරටයි දට 26යි. ඩොලර් 30ක් වියදම් කරා. ඩොලර් 6ක සුද්ධ ලාභයක් තියෙනවා. කලින් මේ කරපු එකේ. හරි. මම හිතන්නේ ඔයාලට තේරුම් ගිහිල්ලා ඇති මේ මොනවද මේ මාටින් ගේ ස්ට්‍රැටජි කියන එක. මේ වීඩියෝ එක බලුවට ස්තුතියි. මේ වීඩියෝ එකේ තවත් තේරෙන්න ඇති දෙයක් තියෙනවා නම් මේ
ගිහිල්ල බලන්න වෙබ්සයිට් එක ලින්ක් එකක් දාලා තියලා තිබලනේ මේ තවත් ස්ට්‍රැටජි එකක් එක්ක හම්බෙමු මේ ස්ට්‍රැටජි අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක මම දාන වීඩියෝ එකක් ඉන්නනේ ඒක නේ බලාගන්න අනිවාර්යයෙන් බෙල් icon එක ක්ලික් කරලා මේ subscribe කරලා තියාගන්න ස්ට්‍රැටජි